අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අවුරුදු කන්න අමාරුයි බඩු ගණන් වැඩි වාසිය ව්‍යාපාරිකයින්ට ජනතාව කියයි ආණ්ඩුව ජනතාවට මුං කැවුමක්වත් කන්න බැරි තැනට ආර්ථිකය ගෙනල්ලා ජේසී ගෙන් චෝදනා සමෘති සහ අඩු ආදායම් ලාභීන්ට අමතරව තවත් කණ්ඩායම් කිහිපයකට හෙට සිට 5000 දීමනාව 5000 දින දෙකකින් ලබා දීම ප්‍රායෝගික නැහැ ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් කියයි හෙට නිවාඩුව පෞද්ගලික හා රාජ්‍ය බැංකුවලට නැහැ වෙළඳ නිවාඩුවකුත් නෙවෙයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිවේදනය කරයි උත්සව සමයේ සෞඛ්‍ය නීති රීති පිළිපදිනවාද යන්න සොයා බැලීමට ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයක් යාපනයේ කොවිඩ් අවදානම තවදුරටත් ඉහළයයි ජනවාරි පළමුවනදා සිට අද දක්වා රියානුතුරු වලින් 580කට වැඩි පිරිසක් මරුට දහසකට තුවාල වසරේ වැඩිම රියානුතුරු සිදුවන දින 10 ඇරඹෙයි අධිවේගී වැඩපෙන්නු තරුණයින්ට වැඩ වරදි ප්‍රථම නවතහනිය දේශීය පුවත් වෙත මේ ආරම්භ විය තේ වසරේ වැඩිම රියානුතුරු සිදුවන දින 10යි රේදුරන් මගින් පද කියන්නතුළු සියලු දෙනා ඊට අවධානින් සහ සැලකිලිමත්ව කටයුතු කළ යුතු මෙවන් මොහතක දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති උල්ලංඝනය කරමින් මොටර රථයක ගමන්ගත් අනුවණින් පිරිසකගේ ක්‍රියාව පිළිබඳව මෙවැනි විට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා වසරේ වැඩිම රියානුතුරු සිදුවන මාසය තමයි මේ අපගත කරන්නේ අප්‍රේල් මාසය. අප්‍රේල් මාසෙත් 10 වෙනිදා ඉඳලා, ඒ කියන්නේ ඊයේ දවසේ ඉඳලා 20 වෙනිදා දක්වා කාල සීමාව තමයි ලංකාවේ රියානුතුරු වැඩිපුරම සිදුවන දවස් 10 විදිහට හඳුනාගෙන තියෙන්නේ. මේ පසුගිය කෙටි කාලය තුල අපිට වාර්තා වුණු රියානුතුරුත් එක්ක බලන විට මේ කාල සීමාවේදී ඊට භයානක තත්ත්වයක් නිර්මාණය වෙයිද කියන සැකය මතුවී තිබෙනවා. සාමාන්‍ය දිනවලදීත් පසුගිය කෙටි කාලය තුල දිගින් දිකටම දිනකට පුද්ගලින් 10ත් 15ත් අතර පිරිසක් රියානුතුරු වලින් ජීවිතක්ෂයට පත් වුන නිසා වසරේ රියානුතුරු වැඩිම දින 10 තුල ඔබ සැලකිලිමත් නොවුනොත් ඊටම අභාග්‍ය සම්පන්න තත්වයකට මෙය පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා පොලිස් සංඛ්‍යාලේඛන වලට අනුව මේ වසරේ ජනවාරි මාස පළමුවනිදා ඉඳලා අප්‍රේල් මාස 11 වනදා දක්වා සිදු වූ රියානුතුරු වලින් වටිනා ජීවිත 580කට වැඩි ප්‍රමාණයක් මහමගට බිලිවලා අවසන් පුද්ගලින් දහසක් පමණ රියානුතුරු හේතුයෙන් තුවාල ලබා තිබෙනවා. එයින් විශාල පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තවත් විශාල පිරිසක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා. මේ නිසා ඔබ දැඩි ලෙසම සැලකිලිමත් විය යුතුයි. මේ පිළිබඳව අප දිගින් දිගටම සියත ප්‍රවෘත්ති ඔබට මතක් කරන්නේ අනාවරණය කරන්නේ ඔබව මේ පිළිබඳව දැනුවත් කරන්නේ සතුටින් පිරි අවුරුද්ද දුකෙන් පිරි අවුරුද්දක් නොවන්නට. හැබැයි අපි මෙච්චරත් කියද්දි පොලිසියත් මෙතරම් ඔබව දැනුවත් කරද්දි ආරක්ෂාකාරී වන්න මාර්ග නීති අනුගමනය කරන්න කියලා අප දුටුවා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මධ්‍යම පළාතේ මහනුවර නගරාසන්නේ පුද්ගලයෙකුට අයත් බවට සැලකෙන මෝටර රථයක් ගමන්ගත් ආකාරය මේ අනුවණින් පිරිස මේවන විටත් පොලිසිය හඳුනා ගනිමින් සිටිනවා සිහිබුද්ධියෙන් සිටින පුද්ගලින්ට මෙවන් ක්‍රියාවක් කළ හැකිද බලන්න කොතරම් ජීවිත ප්‍රමාණයක් මොවුන් අනුතුරේ හෙළුවාද මාර්ග නීති පිළි නොපදින්නන් පිළිබඳව වහාම තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට 119 හෝ 118 දැනුවත් කරන්න අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් කරන මෝටර රථයක වීඩියෝ පටයක් සහ තවත් දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සැරිසරනු ලබනවා විශේෂයෙන්ම මේ වාහනේ ගමන් කරන පුද්ගලයින් තමගේ ශරීර කොටස් වාහනෙන් එළියට යොදාගෙන මේ ආකාරයට ගමන් කිරීම සිදුවන්නේ කෙසේ වෙතත් මෙය මෝටර් වාහන පනත යටතේ මෙන්ම රටේ අපරාධ නීති යටතේත් වරදක් වෙනවා මොවුන් කරන ක්‍රියාව මගින් තවත් තැනැත්තෙකුට අන්තරායක් සිදුවනවා ඒ වගේම ඔවුන්ගේ ජීවිතයටත් අන්තරායක් සිදු වෙන්නට පුළුවන් මාර්ගයේ අනාරක්ෂිත බව ඇති වෙනවා මෙන්ම මෝටර් වාහන පනත යටතේ අපරීක්ෂාකාරී නොසැලකිලිමත් රියදාවනයක්ද වෙනවා මෙම වාහනේ අයිතිකරු මහනුවර නගරයේ ආසන්න ප්‍රදේශයක පදිංචි කරුවෙක් මේ සම්බන්ධව අප විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ඒ තැනැත්තා බාරේ මේ වාහනේ තිබෙනවාද නැතහොත් වෙනත් ආකාරයකට තවත් කෙනෙකුට ලියාපදිංචියකින් තොරව පවරා තිබේද මේ කරුණු ගැන මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා
අලුත් අවුරුද්ද උදාවීමට දින දෙකක් ඉදිරිව තිබේදීත් මෙවන විට ජනතාව තමන්ට අවශ්‍ය බඩු බාහිර ආදිය මිලදී ගැනීම සඳහා නගරයට පැමිණෙමින් සිටිනවා. කෙසේ වෙතත් ජනතාව පවසන්නේ බාණ්ඩ මිල ඉතා ඉහළ බැවින් වාසිය ව්‍යාපාරිකයන්ට බවයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දින දෙකක කාලයක් පමණයි. ඒ වෙනුවෙන් දිවයින පුරා සිංහල දමිළ ජනතාව මෙවන විට විශේෂ සූදානමකින් පසුබරවා. පසුගිය වසරේ මෙම කාලය තුල රටේ පැවති කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි වුණේ නැහැ. කෙසේ වෙතත් මෙවන විට රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ පාලනයත් සමග මෙවර අලුත් අවුරුද්ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සැමරීමට ජනතාවට අවස්ථාව හිමි ඒ කෙසේ වෙතත් ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් වෙන කොළඹ කොටුවට අද අපි ආවා ජනතාව මෙවර සිංහල අලුත් අවුරුද්දට සූදානම් වෙන ආකාරය පිළිබඳව සොයා බලන්නත් වෙළුඳුන්ගේ ව්‍යාපාර කටයුතු කෙසේද යන්න පිළිබඳව සොයා බලන්නත් නෑ අලුත් අවුරුද්ද විශේෂයක් නෑ නෝන බඩුමේ පොඩක් නැගලා තියෙන ගාන මිනිස්සු ඉතින් එන්නේ නෑ වෙනදා පුරුද්දටම අඩු ගාන බලන්නේ අවුරුදු නම් හොඳයි බඩු මිලන් ටිකක් ගණන් වැඩි මිනිස්සු ගාව සල්ලි නැහැ. ඒ නිසා වෙළඳාම අඩුයි අපිට. බඩු මිල ගිය අවුරුද්දට වඩා 1-2ක් වැඩි. මහජනයා බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ලොකුවට මේ මෙසරේ බඩු ඉහළයි කියලා තේරෙන්නේ නැහැ. අවුරුදු සල්ලි දින හැමදාම අවුරුදු මේ. අවුරුදු අවුරුදු හොඳයි. අවුරුදු ජය. බඩු නම් ගණන්. මේ කඩකරුණු ජය. මුදා පාර පොඩ්ඩක් යනව එනඩ හොඳයි කියලා කියන්නත් බෑ සිරාට තව කණ්ඩම් වෙද්දන්න අඩුයි කියන්නේ අඩුවකුත් නෑ බලාගෙන යනකොට ගිය අවුරුද්දට වැඩිය නම් මේ පාර වැඩි වගේ හිතනවා ජනතාව මේ වන විට සිංහල අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බින් බලා පිටත් වීම ආරම්භ කර තිබෙනවා රජයේ පසුගිය නමවෙනිදා සිට විශේෂ බස් රථ සේවාවක් සහ දුම්රිය සේවාවක් ආරම්භ කරනු ලැබුවා ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන්න අද අපි කොළඹ කොටු ප්‍රදේශයට පැමිණියා මෙත්‍ර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඔබතුමාලා දැක්කා අපිට පළවෙනි වතාවට පුළුවන් වුණා මේ වතාවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සෞඛ්‍ය නීති පවත්වා ගනිමින් විශාල ජනතාවක් ප්‍රවාහනය කරන්න. සාමාන්‍යයෙන් හොඳ දෙයක් කරුණා මේක ඉස්මතු වෙන්නේ නැහැ නේ ඒක සාමාන්‍ය තත්ත්වයක්. මේ පහුගිය දින දෙක තමුන්නාසලා බැලුවොත් කොළඹ වෙන්න පුළුවන් රටේ අනිත් ප්‍රදේශ වෙන්න පුළුවන් බස් රථවල ගත්තොත් ආසන ගණනට පමණක් ප්‍රවාහනය කරලා සියලුම මගින් ගම්බින් බලා අපිට යවන්න හැකියාව ලැබුණා සෞඛ්‍ය නීති අනුගමනය කරමින්. ඉතින් ඒක අපි ලැබපු විශාල ජයග්‍රහණයක්. ඇතිතරම් බස් රථ අපි ස්ටෑන්ඩ් බයි තිබුණා. නගරෙන් යනකොට මම හිතන්නේ නැහැ මේ සැරේ කිසිම කෙනෙකුට අමතර ගාස්තු ගෙවලා ගමට යන්න උනායි කියලා. ඒක සිද්ධ වුණු පළවෙනි වතාව. මේ අතර බාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් අද වන විට ජනතාවට මුං කැවුමක්වත් පිස ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා චෝදනා කරනවා. එය අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. එකපැත්තකින් බඩු මිල අහස උසට නැගලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මුං කැවුම් කියන්නේ සිංහල හින්දු අවුරුද්දේ ප්‍රධානම කැවිලි මේසට එන ආහාරයක්. ඒක දැන් බලන්න අද මුං කැවුමක් හදාගන්න එහෙම නැත්නම් කෑම මේසට ගේන්න අපේ රටේ ජනතාවට කොච්චර වියදමක් යනවද? දැන් මුංගට කිලෝ එකක් මේ වෙනකොට 1200 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒතරම කහකුඩු ග්‍රෑම් 100ක් ගත්තොත් 750යි. ඒතරම කිලෝ එකක් රුපියල් 3000 ගන්නට එහා ගිහිල්ලා තියෙනවා. ඒතරම පොල් තෙල් බෝතලයක් ඒක හොඳද වහද කියලා දන්නේ නැහැ. නමුත් රුපියල් 800යි. පොල් ගෙඩියක් රුපියල් 100ට ආසන්න මුදල 90යි 100යි. කැකුළුහල් කිලෝ එකක් රුපියල් 100යි 110යි. සීනි කිලෝ එකක් 125යි. මෙවැනි තත්ත්වයක් ඉතිහාසයේ කවදාවත් ඇති වුණේ නැහැ. මේ වෙලාවේ ඇත්තටම ගොඩක් දෙනෙක් සිංහල හින්දු අලුත් අවුරුද්ද කන්නේ අපි ගිහම් බැංකුවලට ගියාම අපිට පේනවා බැංකුවල උකස් අංශය තමයි අපේ කාන්තාව අම්මලා අක්කලා නංගිලා ඔක්කොම වැඩියෙන්ම පිරිසක් ඉන්නේ. ඒ මොකද තමන්ගේ ඉතුරු වෙලා තියෙන කඩකර ටික උකස් කරලා මේ චාරිත්‍රානුකූලව තමන්ගේ දූ දරුවන් එක්ක නෑදෑයන් එක්ක මේ අවුරුදු කන්න ලෑස් වෙනවා. එහෙම කරලා හරි අවුරුදු කන්න පුළුවන් හැකියාවක් තියෙනවද?
සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල්වලට අමතරව තවත් කණ්ඩායම් කිහිපයකට හෙට සිට රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් පෙන්වා දෙන්නේ දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ විශාල පිරිසකට මෙම දීමනාව ලබා දීම ගැටලුකාරී පපයි. එළමින උත්සව සමය වෙනුවෙන් අඩු ආදායම් ලාභීන්ට සහ සමෘද්ධි ලාභීන්ට ඊයේ දින රජය විසින් ලබා දීමට තීරණය කළ රුපියල් 5000 දීමනාව එළමින 12 සහ 13 යන දිනවලදී ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සමෘද්ධි බැංකු හරහා අදාළ 5000 දීමනාව ජනතාවට ලබා ගත හැකි බවයි රජය පවසන්නේ. මේ අතර දිවයින පුරා පිහිටි සතුස සහ සමූපාකාර ආයතන ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් එළමින 12 සහ 13 යන දින දෙක තුල විවෘත කර තිබීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර සමෘද්ධි සහ අඩු ආදායම් ලාභීන්ට අමතරව 5000 දීමනාව ලබා දෙන කණ්ඩායම් ලෙස ඊයේ දින චක්‍රලේඛයක් නිකුත් කරමින් වැඩිහිටි දීමනාව ලබන පවුල්, ආබාධිත දීමනාව ලබන පවුල්, වකුගඩු දීමනාව ලබන පවුල්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන පවුල් සහ අභ්‍යාචනා ඉදිරිපත් කර සුදුසුකම් ලැබූ පවුල් නම් කර තිබෙනවා. මේ අතර මෙලෙස 5000 දීමනාව දින දෙකකින් ලබා දීම ප්‍රායෝගික නොමැති බව සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය සහ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමු කැඳව මින් ප්‍රකාශ කළා. මේ මුදල මේ වාණිජ බැංකුව වලට ප්‍රේෂණය කරයින් පසුව අපිට සිද්ධ වෙන සමෘද්ධි බැංකුව විදියට ගිහිල්ලා මේ බලාත්මක නිලධාරියා එහෙම නැත්නම් කළමනාකරු සහකාර කළමනාකරු ඒ වගේම ප්‍රජාමූල සමිතියේ ප්‍රජාමූල බැංකුවේ බැංකුවේ ඉන්නා වූ ඒ සභාපති හෝ ලේකම්වරයා සුවච සංවිධානය රැගෙන ගිහිල්ලා චෙක් පත්‍රයක් ලියාගෙන මේ නිශ්චිත මුදල සමෘද්ධි බැංකුවට රැගෙන එන්න. එතකොට අපිට ලොකු වේලාවක් යනවා. ඒකල මේක අපේ ශේෂ්ඨ නිලධාරින්න ලබලා දෙන්න ඕන අපි ශේෂ්ත්‍රයේ ගිහිලා මේ මුදල අපේ කියන ওই ප්‍රතිලාභින්ද දෙන්න කියලා. ඉතින් ඒ දෙනකොට මේ කාල සීමාව තුළ මේක අපිට හෙට නිශ්චිත වශයෙන් ඉවර කරන්න බෑ. මේ නිලධාරීන් විදිහට අපේ අමාත්‍යංශ ලේකම්තුමා හෝ ඒ අවශ්‍ය නිලධාරීන් මේකේ තියෙන ප්‍රායෝගික දුර්වලතාවය දැක්කේ නැද්ද කියන එකයි අපිට අහන්න තියෙන්නේ. අපි මේකට බාධා කිරීමක් කොහෙත්ම කරන්නේ නැහැ. මේ සියල්ල සලකලා බලලා අපි කියන්නේ මේක බිමේ සාර්ථක වෙන්නේ 15 වෙනිදන් පස්සේ. දහත් ලක්ෂයක් වන රාජ්‍ය නිලධාරීන් අතරින් ලක්ෂ දෙකක් වන ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරීන් අපහසුතාවට පත්වන ආකාරයට ගහෙන් ගෙඩියෙන්නා වගේ චක්‍රලයක නිකුත් කළා. මේ රටේ මහ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් අතර ගැටුමක් ඇති වෙන තත්ත්වයකට මේ වරත් රුපියල් 5000 දීමනාව ලබා දීමේ කටයුත්තට බලධාරීන් එළමෙලා ඉන්නවා. හෙට සිංහල අවුරුද්ද දවසක් තියෙද්දී මෙම දීමනාව ගෙවීම සම්බන්ධයෙන් නිලධාරීන්ට බලපෑම් ඇති කිරීම ඉතා කණුදාගත් තත්ත්වයක්. අනිත් අතින් මේ රටේ රාජ්‍ය නිලධාරීන් ඒ වගේම සාමාන්‍ය මහ ජනතාව කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවස්ථාවකට මුහුණ පාන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම එක පැතකින් ජීවිතයත් මරණයත් අතර තත්වයකට රාජ්‍ය නිලධාරීන් යොමු කරලා මේ රටේ ජනතාව සහ රාජ්‍ය නිලධාරීන් ගැටුමක් ඇති කරලා මේ කරන්න යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි විරෝධය ශ්‍රී ලංකා ග්‍රාම දයා සංගමේ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර රජය විසින් ලබා දෙන 5000 දීමනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ සමෘද්ධි ලාභින් අඩු ආදායම් ලාභින් වැඩිහිටි සහන ආධාර ගන්න අය ඒ වගේම වකුගඩු ආධාර සඳහා ගන්න අය වගේ විශාල පිරිසකට රුපියල් 5000ක් හෙට දවසේ සිටන් ලබලා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා. ගැටලු තියෙන්නේ සමෘද්ධි බැංකුවේ ආදායම් පාවිච්චි කරලා තමයි මේක ගෙවන්නේ. ඒ වගේම රාජ්‍ය බැංකු වල ආදායම් පාවිච්චි කරලා තමයි මේක ගෙවන්නේ. ඒ නිසා දැනටමත් සමෘද්ධි බැංකුව මුල්ලිමේ වශයෙන් අර්බුදයට ගිහින් තියෙනවා. ඉතින් ඒ බැංකුවේ තැන්පත් කරුවෝ සියලු දෙනාම මේක හරහා අර්බුදයට ගිහින් තියෙනවා. ලක්ෂ ගානකට ඒ සහනය ලබා දෙනවා. ඒ සහනය මම හිතන්නේ මේ අලුත් අවුරුදු සමයේ ඉතාම ලොකු සහනයක් වෙනවා ඇති. ඒ දුප්පත් අයට ආර්ථික අතින් අපි පල්ලෙහාට බැහැර දෙන අවස්ථාවකත් මේ වගේ දේවල් කිරීම ගැන අත්‍යවශ්‍යම ජනතාව මම හිතන්නේ රජයට ස්තුතිවන්ත විය යුතුයි. අපි මිනිස්සුන්ට රුපියල් 5000ක දීමනාව ලැබීමක් පිළිබඳව කිසිම විරෝධයක් නැහැ. මේ රටේ සමෘද්ධිලාභී අහිංසක මිනිසුන් තමන්ගේ අනිවාර්ය ඉතිරිම් හරහා සමෘද්ධි බැංකුවල ඉතුරු කරපු සල්ලි ටික තමයි මේ ආණ්ඩුව තමන්ගේ අතින් දෙනවා වගේ අවුරුද්දට නිකන් අවුරුදු කුමාරයා ඇවිල්ලා වගේ නත්තලට නත්තල් සීයා වගේ රුපියල් 5000 බෙදන්න හදන්නේ. අපි දන්නවා පුංචි දරුවෝ ඉන්නවා මේ වෙලාවේ ඇඳුමක් පැළඳුමක් ලබා ගන්න බලාපොරොත්තුෙන්. ඒ වගේම ගෙදරට හාල් ටික ගන්න, එළවලු ටික, පළතුරු ටික ගන්න, ඒ වගේ අමාරුකම් තියෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා. අන්න ඒ අයට තමයි මේ රුපියල් 5000 දීමනාව ලබා දෙන්නේ. මේ වෙලාවේ රජියටත් අමාරු වෙලාවේ රටේ ජනතාව ගැන හිතලා මේ කටයුතු කරේ. කිරුණපන සිරි ඇලන් මැතිනියාරාමේ පැවති දානමය පින්කම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත් තුළ නිරත වුණා.
ඉන් අනතුරු දානමය පින්කමට එක් වූ ජනාධිපතිවරයා මහා සංඝරත්නයට දානය පිළිගැන්වීම සඳහාද සහභාගී වුණා. අදිරියේදී ඇති පූජෝඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ජන්මදිනයට හා හෙටට යෙදී ඇති උන්වහන්සේගේ මෑණියන්ගේ ජන්මදිනයට ආශිර්වාද කිරීම පින්කම් මාලාවේ තවත් අරමුණක්. මල්ලතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන අතිපූජ්‍ය තිමුල් කුමරු විමල්ධර්ම හිමියන්, අතිපූජ්‍ය නියන්ගොඩ විජිත සිරි හිමියන්, අස්කිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වේඩරේ උපාලි හිමියන්, අමරපුර චූලවංශික මහානිකාය අනුනායක කිරුළුපන ඇලන් මෙතිනියාරාම විහාරාධිපති පූජ්‍ය යෝගියානි සෝබිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දානමය පුණ්‍ය කර්මය සිදු කෙරුණා. මලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය තිමුල් කුමරේ විමලතම්ම හිමියන් ජනාධිපතිතුමා වෙත මෙහිදී සිහිවටන තිල්නියක්ද පිළිගන්නු නොලැබුවා. මහා සංඝරත්නය ඇතුළු මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙරට දේශපාලඥයෙකු රොනිද මෙල් මහතා හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. සිය 96 වන ජන්මදිනයේ සමරනු ලබන මෙරට බිහි වූ සුවිශේෂී දේශපාලඥෙක් වූ රොනිද මෙල් මහතා හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. එහිදී ඔහුගේ ජන්මදිනයට සුබ පැතුම් එක්කල විපක්ෂ නායකවරයා සුහද පිළිසඳරකද නිරත වුණා. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කළ රොනිල්ද මෙල් මහතා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව සිය දැඩි ප්‍රසාදය පළ කර සිටියා. අනාගතයේදී මෙරට නිවැරදි දිශානතියකට රැගෙන යාමට හැකියාව ඇති එකම පුද්ගලයා වන්නේද වත්මන් විපක්ෂ නායකවරයා බව ඒ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා. එළඹෙන පළත් පලන මැතිවරණය සඳහා තනිව තරඟ කිරීමට මේවන විට සැලසුම් කර ඇති බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පක්ෂයක් විදිහට අපට තියෙන ප්‍රධාන අවශ්‍යතාවය තමයි බලය ඇල්ලීම. අපි ශ්‍රී ලංකා දේශපක්ෂයේ ආණ්ඩුවක් හැදීම සඳහා අපි ක්‍රියා කරනවා. අපි හැමදාම ශ්‍රී ලංකා දේශපක්ෂ ආණ්ඩුවක් හැදුවේ වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී බලවේග සමග. අපි මේ අවස්ථාවෙත් ලෑස්ති වෙනවා. එවැනි වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී බලවේග සමග රට සංවර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ගවල දේශපාලන ප්‍රවේශයකට යන්න පළාත් සභා මැතිවරණය එළඹුණොත් ඒ එළඹෙන මැතිවරණයේදී අපි සූදානම් පක්ෂයක් විදිහට ඒ කණ්ඩායම සමග ඉදිරියට යන්න. ඒ කියන්නේ වෙනම ඉල්ලනවාද? ඔව්, දැනට ප්‍රතිපත්තිමය වශයෙන් අපි සංවිධාන කටයුතු ලෑස්ති වෙන්නේ ඒ කාරණාව COVID-19 මෙතර රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ යාපනය දිස්ත්‍රික්කයේ සේලෝ සිනමා ශාලා වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. රට තුල පවතින COVID-19 වසංගතයේ හමුවේ එළමෙන උත්සව සමයේ නිරෝධායන නීති රීතීන් හා පොදු ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය නීතීන් නිසි ලෙස ක්‍රියාත්මක වන්නේද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් මූලස්ථානයෙන් ප්‍රාදේශීය පොලිස් නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. පසුගිය සතියක පමණ කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් විවිධ ස්ථානවල දු කරන ලද ආවේශන රාජකාරිවලදී පෙනී ගොස් තිබෙන්නේ ජනතාව කොවිඩ් රෝගය සහ එහි ආරක්ෂණ ක්‍රම ගැන තැකීමකින් අවධානයකින් තොරව කටයුතු කරන ආකාරයක්. මේ නිසාම ඊයේ පොලිස් මූලස්ථානයේ විසින් විශේෂ චක්‍රලේඛනයක් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ඉහළ පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර තිබෙනවා. එහිදී සඳහන් කර තිබෙන්නේ නිරන්තරයෙන්ම මේ කටයුතු ගැන අවධානය යොමු කර සෞඛ්‍ය සිරිත් අනුව කටයුතු කිරීමට අදාළ සියලු කාර්ය මණ්ඩලවලට උපදෙස් ලබා දෙන ලෙස ඒ වගේම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසට විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුදු සමය තුළ යාපනය දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනුතුරු වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේතිෂ්වරන් මහතා ප්‍රකාශ කළේ මේ වන විට යාපනය දිස්ත්‍රික්කයේ තුළ විවාහ උත්සව කටයුතු හා පුද්ගලික පන්ති පැවැත්වීම තාවකාලිකව නවත රටවටාව කෙරේ.
මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට 58 වන වියෙහි පසු වුණා. දීර්ඝ කාලයක් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය වසන්ත දිසානායක මහතා රෝගීන්ගේ සුබසිත වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරනු ලැබුවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පෞලිය ඥාතීන් ප්‍රකාශ කර සිටින්නේ. නුවරඑළිය ඩෙස්පෝඩ් හරහා තලවකැලේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ඊයපසුරුවේ ගිලාබැසීම හේතුවෙන් එම ස්ථානයේ කොටසක් නායෑමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනය එක් මන්තිරුවකට සීමා කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඔබට ගියක් රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නව නිවාස පහක් ජනතා අයිතියටපත් කිරීම රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මතුපරපුරේ හුස්ම රැකගන්න යන මෑන් එක්සත් ජාතික පක්ෂයේ විසින් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. වර්තමානයේ රට තුළ සිදුවන වන විනාශයට එරෙහිව පැවති මෙම උද්ඝෝෂණය මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදී පැවැත්වුණා. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මෙන්නමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.